කෙලකම YouTube channel එක වෙනුවෙන් අපි සාදරයෙන් හලව පිළිගන්නවා. ඒ වගේම අපිට මුග දවසකින් වීඩියෝ එකක් කරන්නත් බැරි වුණා. එදා කියපු විදිහට බෙහෙත් වර්ග තමයි අපි ඔයාලට වීඩියෝ එකකින් පෙන්නනවා කියලා කිව්වේ. ඉතින් අපි ඒ හින්දා ඔයාලට අද පෙන්වන්න හදන්නේ තෝර වර්ග. ඇත්තෝර, පැණිතෝර, පෙතිතෝර. ඒ වගේ තෝර වර්ග තුනක් අපිට දැනට හම්බ වෙලා තියෙනවා. අපි බලමු මේ තෝර වර්ග වලින් අපිට බෙහෙත් වලට, එතකොට මැල්ලුම් වලට ගන්නවා. ඒවට කොහොමද ගන්නේ කියලා අපි බලමු. ඒ වගේම මේ වීඩියෝ එක ඉවර වෙනකල් අපි සමග රැඳී ඉඳලා මේ වීඩියෝ එක බලන්න කියලා ඔයාලෙන් ඉල්ලා සිටිනවා. තෝර වලින් එක තෝර ගස් වර්ගයක් තමයි මේ පැණිතෝර කියන්නේ. මේ පැණිතෝර අපි ගන්නවා මැල්ලුම් හදලා කෑම සඳහා. බෙහෙත් වර්ග වලටත් මේ තෝර අපි ලබා ගන්නවා. ඒ තෝර වලින් එක තෝර වර්ගයක් තමයි මේ පැණිතෝර කියන්නේ. තව තියෙනවා පෙතිතෝර කියලා. ඊළඟට තියෙනවා ඇත්තෝර කියලා ලොකු තෝර කොළ. ඒවා අපි බෙහෙත් වලට ලබා ගන්නවා. බෙහෙත් වලට සහ මැල්ලුම් වලටත් අපි ගන්නවා. දැන් අපි ඔයාලට තෝර වර්ග තුනක් කිව්වා. ඒ වගේම අපි පැණි තෝර පෙන්නුවා. ඒ වගේම තමයි දැන් මේ තියෙන්නේ පෙති තෝර. දැන් මේ පෙති තෝර කොළය මෙන්න මේ වගේ පෙත්තක් වගේ තමයි තියෙන්නේ. මේ තියෙන්නේ පෙත්ත. ඒ හින්දා මේකට පෙති තෝර කියලා කියනවා. සමහර ගම්වල වෙන නම් වලින් භාවිත කරනවා ඇති. ඒ වුණාට පෙති තෝර කියලා තමයි මේ ප්‍රදේශේ නම් කියන්නේ. තෝර වලින් ඇත්තෝර කියන්නේ මේ තෝර පොළ වලට. මේ තෝර තමයි ලොකු තෝර. මේකේ මේ පෙත්තත් ලොකුයි. අර ඉස්සෙල්ලා පෙන්නපු පෙති තෝර වගේ නෙමෙයි. මේක දිගට තියෙන්නේ. මේ තෝර වර්ගයේ තමයි හුඟක් බෙහෙත් වලට ගන්න. දද වලට, එක එක ඔය කුෂ්ඨ වලට අවුළු අලුහන් හැදෙන ඒවට, ඒවට අපි මේවා දෙහි ඇඹුලුත් එක්කලා දෙහි මිශ්‍ර කරලා ගානවා. අපි ඊළඟට ඔයාලට කියලා දෙන්නම් මේ තෝර වලින් මොන වගේ දේවල්ද කරන්නේ කියලා අපි කියලා දෙන්නම්. මේ තියෙන්නේ ඒ තෝර වර්ග තුනම. පැණි තෝර, ඔය පෙන්නන්නේ පෙති තෝර, ඔය පෙන්නන්නේ පැණි තෝර. ඔය තියෙන්නේ ඇත් තෝර කියන තෝර වර්ගය. අපි මේ ඔයාලට මෙහෙම ගෙනල්ලා පෙන්නුවේ මේ තෝර වර්ග තුනම එකට පෙන්වන්න ඕනි හින්දා බලා ගන්න. දැන් අපි මේ තෝර වර්ග අතට අරගෙන පෙන්වන්න මේ එක එක තෝර වර්ගය පෙන්වන්න. දැන් අපි මේ තෝර වලට කියන්නේ ඇත්තෝර කියලා. දැන් අපි පැණි තෝර පෙන්නවා, පෙති තෝර පෙන්නවා. දැන් මේ ඇත්තෝර තමයි සෑහෙන දේවල් වලට ගන්න. ඒ කියන්නේ බෙහෙත් වලට, ඔය අපි දද වලට ගන්නවා. මේවා කොටලා අරගෙන ඒකට හුඟක් වතුර එහෙම දාන්නේ. ඒකේ යුස ටික අරගෙන ඊට පස්සේ දෙහි ඇඹුලුත් එක්කලා එකට එකතු කරලා එහෙම ගාන්නත් පුළුවන්. නැත්තම් මේ කොළ අරගෙන දෙහි ඇඹුලුත් එක්කලා කොටලා එහෙම ගාන්නත් පුළුවන්. අපි මේවා හුඟක් ගන්නවා දද වලට, අලුහන් වලටත්. මේවා ඒ විදිහට හරි ගස්සලා මේ ඇත්තෝරකොළ අපි ගාන්න ගන්නවා. අපි ඊළඟ එකේදී ඔයාලට, ඊළඟ වීඩියෝ එකේදී අපි ඔයාලට කියලා දෙන්නම්
මේ තෝරවලින් කරන්නේ කොහොමද, මේ ඒව හදාගන්නේ කොහොමද කියලා මේ අපි ඔයාලට කරලා පෙන්නම්. දැන් මේ තියෙන්නේ පෙති තෝර. අපි මේ ඔයාලට මේ විදිහට මේ ගස් පිටින් ගලවගෙන ඇවිල්ලා පෙන්වන්නේ තෝර වර්ග ටික එකිනෙකව හඳුනා ගන්න. මේ තෝර වලින් අපි කෑම වේල් හදා ගන්නවා. ඒ කියන්නේ ඔක්කොම ගන්න මැල්ලුම් වලට තෝර කොළ අරගෙන අපි මේ කොස් ඇට දාලා ඊට පස්සේ පොල් ගාලා අරගෙන ඊට පස්සේ අපි ගන්නවා දුණු, ගම් මිරිස්, ඒවා එකට අඹරලා අරගෙන සම්බෝලයක් වගේ හදලා ඊට පස්සේ කොස් ඇට ගන්න. ඒ කොස් ඇට වලට මේ තෝර කොළක් දාලා එකට එකතු කරලා ඊට පස්සේ අපි මුත්‍තියක වගේ හරි ඇතිලියක වගේ හරි හදනවා නම් ඒකේ කූරු ගාලා ඉවරලා ටිකක් ලිපේ තියලා තමා කෑමට ගන්නේ.